එක්දින තරගයක ශතකයක් ගන්න එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මේ විදිහේ අමාරු අභියෝග වැඩිමවතාවක් පිටපිට තරණය කරපු ක්‍රීඩකයෝ ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ විදිහට එක්දින තරගවල පිටපිට ශතක ගත්ත ප්‍රතිකරුව තමයි මේ. මුලින්ම එක්දින තරගවල පිටපිට ශතක තුනක් අරගෙන තියෙන්නේ පාකිස්තානයේ සයිර් අබ්බාස්. අබ්බාස් 1982 ඉන්දියා කණ්ඩායමට එරෙහිව තමයි මේ විදිහට ශතක තුනක් පිටපිට ලබා ගන්නෙ. ඊට පස්සේ මේ දක්ෂතාවය පෙන්වන්නේ තවත් පාකිස්තාන් ප්‍රතිකරුවෙක් ඒ සයිඩ් අන්වර්. අන්වර් 1993 දී සාජාවල්දී ශ්‍රී ලංකාවට එරෙහිව ශතක දෙකකුත් කොදිව කණ්ඩායමට එරෙහිව ශතකයකුත් ලබාගෙන තමයි මේ දක්ෂතාවය පෙන්වන්නේ. 2002 දකුණු අප්‍රිකා ක්‍රීඩක හසල් ගිබ්ස් එක්දින තරග තුනක පිටපිට ශතක තුනක් ලබා ගන්න සමත් වෙනවා. ඒ කෙන්යා කණ්ඩායමට එරෙහිවත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවත් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවත් තිබුණු එක්දින තරග තුනක. දකුණු අප්‍රිකා ක්‍රීඩක ඒබී ඩිවිලියර්ස් කියන්නේ එක්දින තරග තුනක පිටපිට ශතක ගත්ත ක්‍රීඩකයෙක්. ඒබී 2010 දී ඉන්දියා කණ්ඩායමට එරෙහිව ශතක දෙකකුත් කොදිව කණ්ඩායමට එරෙහිව ශතකයකුත් ලබාගෙන තමයි මේ හැකියාව පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ මේ දක්ෂතාවය පෙන්වන්නේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක්. දකුණු අප්‍රිකා කඩුළු රැකන ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක් තමයි මේ හපංකම් පෙන්වන්නේ. ඒ 2013 ඉන්දියා කණ්ඩායමට එරෙහිව තරග තුනක ශතක ලබාගෙන 2014 අවුරුද්දේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව ශතක දෙකකුත් පාකිස්තානයට එරෙහිව ශතකයකුත් ලබා ගන්න රොස් ටේලර් මේ හැකියාව පෙන්වපු තවත් ක්‍රීඩකයෙක්. පාකිස්තාන ක්‍රීඩක බබ අසම් 2016 අවුරුද්දේ කොදෙව් කණ්ඩායමයක තිබුණු එක්දින තරග තුනක පිටපිට ශතක තුනක් ලබාගෙන මේ හැකියාව පෙන්වපු තවත් ක්‍රීඩකයෙක්. නව ශ්‍රීලන්ත කණ්ඩායමට එරෙහිව පිටපිට ශතක දෙකකුත් ස්කොට්ලන්තයට එරෙහිව ශතකයකුත් ගත්ත එංගලන්ත කඩුළු රැකන ක්‍රීඩක ජොනි බේස්ට්‍රෝ මේ දක්ෂතාවය 2018 දී පෙන්වපු ක්‍රීඩකයෙක්. කොදෙව් කණ්ඩායමයක තරග තුනකදී පිටපිට ශතක තුනක් ගත්ත විරාට් කොහ්ලි තමයි මේ වාර්තාවට අලුතින්ම එකතුණු ක්‍රීඩකයා. කොහ්ලි ශතක තුනක් ගත්තම ගොඩක් අය විශ්වාස කළා පිටපිට හතරවෙනි ශතකය ගන්නත් කොහ්ලිට පුළුවන් වෙයි කියලා. හැබැයි කොහ්ලිට ඒ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් වුණේ නැහැ. එක්දින තරග හතරක පිටපිට ශතක හතරක් ගත්ත ක්‍රීඩකයෝ ලෝකයේම ඉන්නේ එකයි. ඒ තමයි කුමාර් සංගක්කාර. සංග 2005 ලෝක කුසලානයේදී බංගලාදේශයට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට සහ ස්කොට්ලන්තයට එරෙහිව ශතක ලබාගෙන තමයි මේ දක්ෂතාවය පෙන්වලා තියෙන්නේ. මේ විදිහට තමයි වාර්තා කඩාගෙන යන කොහ්ලිට සංගගේ වාර්තාව අතහැරෙන්නේ. ඔයාලා අනුමාන කරන්නේ සංගගේ මේ වාර්තාව ඉදිරියේදී කාගේ අතින් බිඳ වැටෙයිද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම plus subscribe කරන්නත්, cricket world එකම කිය ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.